I'm not going to be able to do it. I'm not going to be able to do it. දබරගිල්ල හිල් කරලා ලේ බින්දුවක් කලවම් කරලා දීපිය බල ලේ ඇඟිල්ල හිල් කරලා මට රිදෙයිනේ බොල කරන්න ඕනනම් ගුරුකම හරියට කරන්න ඕන බොට ඕනේ කාවසී කරගන්න ඕනනම් මම කියාපු දේ ඒ විදිහට කරාපිය නැත්නම් මම කාලේ නාස්තුන කර මෙතනින් පල යන්න සේදිරි සය මගාරින් එක තරම් වේදනාවක් තව කොයින්ද ඕන මලේ ලව්ව කෝ දෙන්න කොක මෙහාට Mm-hmm.
මම මොලේ නැති එකෙක් නෙවෙයිනේ. මෙතන වෙලා තියෙන්නේ මොකද්ද කියලා මට හිතාගන්න පුළුවන් නංගි. කවුද රැවට්ටුවේ කවද රැවටිලා තියෙන්නේ? ඒ හැමදේම මට තේරෙනවා. ඔය මාතික. මට බෑයි. ඔය මින් යන්න. My young ticker. We are ticker and a bear. Mother, then I did. Me heart of Pins it the way. We are under. I was again. ඔය කාටත් වඩා මට කතා කරන්න පුළුවන්. ඔය එන්න යන්න මත්. කිව්වනේ බෑ කියලා. ඔය අරගෙන මිසක් මං යන්නේ නෑ ආයෙද. දෙන්න කුමාරිය හැමිලා නෑ මෙහි අම්මේ මං අද හෙටම මේ ගැන තීරණයක් ගන්න ඕනේ මං කැමති නෑ රට්ටුන්ගෙන් කයි කතන්දර අහනවට මගේ දුව නැන්දි මම වර්ෂා ගැන එක හිතින් ඉන්නේ ඔය එක හිත විනාශ වෙලා කැඩිලා යන අමර වැඩ පටන් අරන් ඉවරයි අනිත් එක අපි ඇස්කන් පියාගෙන ජීවත් වෙනව නෙමෙයිනි පුංචි මහත්තයා වෙනුවෙන් මනමාලිය කැඳගෙන ආවයි කියනක බොරු කතාවක් නෙමෙයිනි අම්මේ තමයන්ට එහෙම දෙයක් කළේ නැහැ. ඔයා කටවහගෙන ඉන්න. ඔයා කොහමද මට වැඩිය දන්නේ? මෙයා නටන්නේ මෙයාගේ අම්මගේ පදේට. ඔයාට මෙයා ගැළපෙන්නේ නැහැ. මේ ඇත්තද කියන්නේ තමයන්ට? මේන් කියලා පිළිගනී කියලා තමයි මටත් බය. මේ කතා කරන දෙයක් අන්තිම වතාවට කතා කළා. ඔහොම පිටත් කළා අරිනකයි තියෙන්නේ. පුංචි මහත්තයාගේ මනමාලි කැඳන් ආවේ ඔයාද
මට ඇත්ත කියන්න. කැමති හිතාන. දමයන්ත. ඔහොම ඉන්න. මට උත්තරයක් හිතා ගන්න ඕන නම් මං ඔයාගෙන් අහන්නේ මොකටද? මට අවංකව උත්තරයක් දෙන්න. මේ ලෝකේ හැම ප්‍රශ්නයකටම උත්තර නැහැ. ඔයා මගෙන් අහන ওই ප්‍රශ්නෙටත් මල්ලන් කවදාවත් උත්තරයක් නැහැ. වික්‍රමනායක වලව් එක එකට හයිරංකම් පෙන්වන්න බෑ මෙතන. බතම් බලාගම් යාගෙන. මොන කිව්වනේ? ආයේ මෙහෙන්ට එපා කියලා? මට අයිති දෙයක් නෑ මම නැත්තම් වෙන එකෙක් කෙවන්නද? රාජිත අයියේ හොයා යන්න. ඉන් සිද්ද වෙයි. මං ඔයාගේ මගුල් සාරියයි රත්තරන් බඩු ටිකයි හොයලා එවන්න. මට ඒව ඕනේ නෑ. මට දැන් ඕනේ ඔයා වරගෙන යන්න. මුතුරුනේ පුංචි මණික වර්ගෙන යන්න ඒව කොහෙද බත මෙන්න මේක එළියට ඇදලා දාන්න නවත්තන්න ඔක දෙයියන්ගේ නම මේක ඒක එනවා ඔයා එන්නන්න මාත් එක්ක ඒව කොහෙද කිව්වනේ එන්නේ නැහැ කියලා ඔයා යන්න වාලුකා මං ඔයා නතු යන්නේ ඔය දෙයද කොට බැනුම් කණ්ඩා වෙන්නේ බතන් කටව ගන්න ඔයා එන්නේ මේ මගේ අයියා පුංචි මණික අර යන්න දෙන්න බෑ එකයි මං කියන්නේ ඒ වගේ එක දෙන්න බෑ මෙතන එන්නන්න මම යන්නේ නැහැ මේ මගේ ඊරනම රාජිත අයියේ මගේ හඳානේ ලීලා තිර සේරම දේවල් ඇත්ත. මේ කාල කණ්ඩික ජීවිතේ ඇත්තලා ඔයා යන්න. පින් සිද්ධ වෙයි. ඔයා යන්න අයියේ. මගේ පෞකාර ජීවිතේ ඇත්තලා ඔයා යන්න. මේ තරම් කාලයක් අපි කරපු හැමදේම කරේ කාගේ කාගෙත් හොඳට. විශේෂයෙන්ම අපි නංගිව මේ වලව්වෙන් පිටත් කරේ අපි හැමෝගෙම ආරක්ෂාවට. දැන් ඉතින් මේ හැමදේම හොඳින් සිද්ධ වෙලා ඉවරයි. දැන් ඔය දෙන්න ඇවිත් මේ වලව්වේ නවතින්න. අනේ මගේ නම් කැමැත්තක් නැහැ. එහෙම කියලා හරියන්නේ නැහනේ. අම්මයි අපච්චි කියන දේ අපි අහන්න ඕන. ඉතින් අපේ අම්මයි අපච්චිත් කිව්වනේ හැවිත් නවතින්න කියලා. දැන් මේ දේපල ඔක්කොම දමින්දගෙන ඉතින් මොකද වෙන කොහෙවත් තින්නේ? මොකද මාමණ්ඩියර කරපු කත වෙන්නේ? ආ? කොද රාජිත කෑ ගහන්නේ? කෑ ගහනවා කියන්නේ තමුන්ගේම දරු අරේ විනාශ වෙන්න දරින්න තරම් පව්කාර වෙන්නේ කොහමද ඔයගොල්ලෝ? මේ රාජිත මෙතන ප්‍රශ්න ඇති කරන්නේ නැතුව යන්න ඔයා මෙතනේ. මම නෙමෙයි ප්‍රශ්න ඇති කරන්නේ. ඇයි අර වාලුකාණන්ගේ නුහුගුණේ උකට කසාද බන්දන දුන්නේ? මොනවද මේ මිනිස්සුන් කියවන්නේ? අපේ වාලුකාව බන්දන දුන්නේ නුහුගුණකට පිස්සුද? මට විතරක් නෙමෙයි. සේරටම පිස්සුද? ඇයි අර වික්‍රමනායක වලවට කියලා වාලුකාණන්ගේ විඳින දුක බලා හිටියනම්. අර කරදඬු උස් මහත්ච්ච ලදරු මෝලයක් තියෙන එක එක්ක එක්ක. රජිතයේ මේ නිතර නිතර මෙහෙට ඇවිල්ලා අපිට අපහාසන කර ඉන්නවද? අපි නංගිව බන්දලා දුන්නේ හොඳට හොයලා බලලා. ඔයාලා බලන්න කෙහෙම්මද මහලොකු අයියා වරයන්ට මාත් එක නංගි විඳින දුක පෙන්නන තරයි යන්නේ රාජිත අතරේක දබින්ද කොහෙද මන්ද මෙමෙ අර එහෙ වාලුකා නංගිට දුක් විඳින දෙන්න බෑ මම වාලුකාට ආදරේ ඒකයි මං කියන්නේ ඔයාට වැඩි ආදරේ අපි වාලුකාට හා ඇත්තද එහෙනම් අයියා ර නරාවලකට දාලා බලාගෙන ඉන්නේ මේ මිනිහට ඕල් මාදේද කොහෙද යන්න කියන සමිතා බොරුවක් නන් නෙමෙයි මටත් ඔය ගැන කලින් ආරංචි වුණා තමුල්ලා ගැන විතරක් හිතන අම්මේකුයි අපච්චියේකුයි සහෝදරයෙකුයි නිසා වාලුකා නංගිගේ ජීවිත නිකන් විනාශ වුණා මා විනාශ කරේ වෙන කවුරුත් නෙමෙයි අර දමයන්ති කියන කපටියා හේ ආයිතා මගේ ඉස්සරහට නාවන මං එයාට කැමති වෙන්නේ නැහැ මේ වගේ කට්ට කෛරා ටික මගුලකට පැටලෙ වෙන්නේ නැහැ.
දැන් මම මොකද කරන්න ඕනේ? ඔය ඇස්වල කඳුළු නැති කරන්න. මට යමුණ ගෙයින්න ඕන. හා. මම කියන්න. ආ. අර ඉන්නේ බතම්. 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 කුංජි මහත්තයා. බතම්. මට තාදිලිස්ලා ගෙදර යන්න ඕනේ. අර මොකටද මේ කුංජි මහත්තයා? අපේ කුංජි මැනගෙට දමයන්තත් එක්ක කතා කරලා විසඳ ගන්න දෙයක් තියනලු. කුංජි මහත්තයා ඉන්න. මං දමයන්තව එක්කන් එන්නම්. හා.